ඇත්තත් එක ඇත්තත් පහ ප්‍රකාරව හා 268 වන අධිකාරිය වූ පළාත් පාලන චන්දවිමසි මාත්‍යා පනතේ 1978 කැලණි විශ්වවිද්‍යාලයේ මහසංගමයේ විදියට මහසංගමයේ වගකීමකට අද දවසේදී මෙවැනි විරෝධතාවයක් සංවිධානය කරන්නේ කැලණි විශ්වවිද්‍යාලයේ මහසංගමයේ සභාපති කැලුම් මුදන්නායක සිව්වන වසර කණ්ඩායම් නායක දිල්ෂාන් හර්ෂණ කියන සහෝදර උරු දෙන්න අද වෙද්දී දින 67ක් වෙනවා සිරගත කරලා. ඒතරේ සිරගත කිරීම ගත්තට පස්සේ ඊටාම සැලසුම් සහගත ඒ සහෝදර දෙන්නත් අදාළව බොරු නිර්මාණය කරලා බොරු නිර්මාණය කළා තමයි මාස ගාණක් මාස දෙකකට වඩා වැඩි කාලයක් සිරගත කරලා තියෙන්නේ. ඒතර මේකදෙන බරපතල පස්සේ තමයි. ඒතර මේ සහෝදර පහුගිය කාලේ කතා කරේ මොන ප්‍රශ්නද? මේ සහෝදර පහුගිය කාලේ කතා කරේ රටේ අම්මා තාත්තගේ ප්‍රශ්නේ, රටේ තෙල් මිල වැඩිවීම සම්බන්ධ ප්‍රශ්නේ, රටේ ගෑස් ප්‍රශ්නේ, මේ රටේ ජනතාවට තුන් වේල කන්න විදියක් නැති ප්‍රශ්නේ. මේ ප්‍රශ්නේ කතා කරාට පස්සේ දැන් මොකද කරේ? ත්‍රස්තවාදී බලක්මේ පනතෙන් අපිට නඩු දැම්ම වගේම දැන් බොරුවට කැලුම් සහෝදරයවත් දිල්ෂාන් සහෝදරයවත් දෙන්නම සිරගත කරලා තියෙනවා මාස දෙකකට වඩා වැඩි කාලයක්. අද දවසේදී අපි මේ පාගමනින් මේ කැලණි විශ්වවිද්‍යාලය ඉස්සරහට ආවට පස්සේ ආණ්ඩුව මොකද කරේ? දැන් වටේ පිටේ පොලිසිය දාලා දහස් ගණනක් දාලා පොලිසිය මාර්ග අවහිර කරලා තියෙනවා. දැන් පොලිසිය අපිට කිව්ව අපි අවහිර කරගෙන ගලා. දැන් මොකද කරලා තියෙන්නේ? ආරක්ෂක අංශයි හමුදාවයි පුරුදු පොළු හමුදාවයි ඇවිල්ලා දැන් අපිට ගහන්න සැරසෙනවා. හැබැයි අපි කියනවා රනිල් වික්‍රමසිංහට ඉතාලම ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් විදියට අපි ආවේ මීටර් 50යි කැම්පස් එකේ ඉඳලා මහපාට. ඒ මහපාට එන එකටත් ගහනවා නම් ඒකට උත්තර මේ රටේ ජනතාවත් එක්ක අපි දෙනවා කියන එක මේ වෙලාවේදී මතක් කරනවා. වැඩිදුර ඔබව ආමන්ත්‍රණය කරයි කැලණි විශ්වවිද්‍යාලයේ මහා සංගමයේ නියෝජිත සහෝදරයා. දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.